ඉතින් සුබ දවසක් කියපියනවා ඔගොල්ලෝ හැමෝම දත් මිස්ටර් ෆොටෝෂොප් channel එක upload කරන තවත් අලුත් මලුත් video එකක් එක්ක. ඉතින් මේ Premiere Pro Basics video එක කතා කරන්න යන්නේ අද timeline එක ගැන. ඉතින් මම හිතනවා Premiere Pro අලුතින් පටන් ගන්න අයට හුඟක් වැදගත් video එකක් වෙයි කියලා. ඉතින් තමයි channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න, video like කරන්න මතක ගන්න එපා. අපි ඉක්මනටම video එකට යමු. හරි. ඉතින් මම දැන් ඔන්න Premiere Pro open කරනවා. අයිති අපි කලින් වීඩියෝ දෙකක් නැත්නම් තුනක්. ඔව් තුනක් මං හිතන්නේ. ඒ වීඩියෝ තුනෙන්දී අපි කතා කරලා මුලින්ම Premiere Pro interface ගැන, දෙවෙනිට අපි කතා කරා project panel ගැන, ඊළඟට කතා කරා sequence ගැන. අයිති මේ වීඩියෝ බලුවේ නැත්නම් ඔන්න අපේ Premiere Pro basics playlist එකේ තියෙන description එකේ ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම. ඉතින් අපි මුලින්ම මේකට වීඩියෝ දාගමු. හරි. මම දැන් මෙතන project panel එකෙන් මට කැමති වීඩියෝ බෙන්න මේ විදිහට drag කරලා drop කරනවා. ඔන්න එක හරි. දැන් මම මෙතනදී මම මේ වීඩියෝ ප්ලේ කරා. පොඩ්ඩක් ඔයගොල්ලෝ සද්දට ගන්න කම්පියුටරේ හරි මුකේ හරි. හරි. ඉතින් මේ වගේ බැලුවොත් මේකේ සවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මෙතනදී මට මේ සවුන්ඩ් එකක් කරදරය වගේ හින්දා මම මොකද කරන්නේ මේක සවුන්ඩ් එකක් අඩු කරන එක. අපි ඉස්සරහට ඔඩියෝ එක ගැන කතා කරමු. ඔඩියෝ එක හදන හැටි. ඉතින් දැනට මම කියන්නම් ඔයාලා මෙන්න මේ වගේ මේකට රයිට් ක්ලික් කරලා ඔඩියෝ ගේන් වලට ගිහිල්ලා සෙට් ගේන් බයි කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරලා මෙතන රින ගාණක් දෙනවා. ඉතින් මෙතන මම රින 20ක්. එහෙනම් තමයි -20 දෙනවා. එහෙම දුන්නාම මොකද වෙන්නේ? මේක සද්ද අඩු වෙනවා. ඕල්ඩ් ඕන ආයෙත් අපුරම දැන් ඔඩියෝ ගේන් වලට ගිහිල්ලා තව ටිකක් අඩු කරගන්න. හරි. තව ටිකක් අඩු කරමු නේ 35 කියලා. හරි මං හිතනවා ඔයගොල්ලෝ කේස් නැතුව ඇහෙනවද කියලා. ඉතින් මං කලින් මේ වගේ රෙකෝඩ් එක කරනකොට සවුන්ඩ් එකත් එක්ක එහෙනම් කොහොම ඇහෙද කියලා මට ෂුවර් නැහැ. කොහොම හරි අපි වැඩේ පටන් ගමු. ඉතින් ඔන්න ටයිම් ලයින් එක තමයි දැන් කතා කරන්න යන්නේ. මම දැන් ටයිම් ලයින් එක ඊට මදි හින්දා මම ගොඩක් මෙහෙට ගන්නවා. ඉතින් පුළුවන් තරම් මං කියන්නේ ටයිම් ලයින් එක මේක දිගට තියාගෙන බලන්න. හොඳට ඉඩට. එහෙනම් ඉඩ තියෙන විදිහට හදාගෙන බලන්න. මොකද ටයිම් ලයින් එක සෑහට ඉඩ තියෙන විදිහට හදාගත්තොත් තමයි හොඳ. ඉතින් මං හදාගත්ත එක වර්ක් ස්පේස් එකක් තියෙනවා. ඒකට ගියොත් ඕල් පැනටි මම මෙතන ටයිම් ලයින් එක යටට සම්පූර්ණයෙන්ම දාගෙන දිනවා. ඒ මොකද කිව්වොත් ටයිම් ලයින් එක මේ වගේ ඉඩ තියෙන තියෙද්දි පට්ටම් පහසු වැඩ ගන්න. හරි. ඉතින් මම මේ විදිහට වර්ක් ස්පේස් එක එඩිට් කරලා හදාගෙන කොහොමද කතා කරන්න ඉස්සරහ වීඩියෝ එකදී. හරි. දැන් ටයිම් ලයින් එක ගැන කතා කරමු. දැන් ටයිම් ලයින් එක ගත්තාම මම දැන් කියන්නේ වීඩියෝ එක දික්කදී ටයිම් ලයින් එක නැතුවම බැරි දෙයක්. ඒ වෙන්ක. මේක නම් අර එඩිට් කරන්න යන අර බිල්ඩින් බ්ලොක්ස් කැලිපාවිච්චි කරන අන් ඒ වගේ වැඩක් කළා තමයි. හරි මේ ලේසියෙන් පුදුමාට පස්සේ ඉතින් ඔයගොල්ලෝ මුලින්ම පුළුවන් මේ විදිහට මේ ටයිම් ලයින් එක තියෙද්දි මෙතන යට ස්ක්‍රෝල් බාර් එකක් පේනවද? මේ තියෙන්නේ. මේක දෙපැත්තේ ක්ලික් කර. ක්ලිප් දෙකක් තියෙනවා මේ ස්ක්‍රෝල් බාර් එකේ යට දෙපැත්තේ ක්ලිප් දෙකක් තියෙනවා. මේ ක්ලිප් දෙකේ එකක් උඩ ක්ලික් කරලා මේවා ඩ්‍රැග් කරොත් ඔයගොල්ලෝ පුළුවන්කම තියෙනවා මේක zoom in කරන්න. එහෙනම් මේ ටයිම් ලයින් එක zoom කරගන්න. මේක පැත්තට දා zoom out කරන්න පුළුවන්. දැන් මම මෙතන මේක තියෙන ටයිම් ස්ටැම්ප් එක මේ නිල් පාට තියෙන්නේ මේක ටයිම් ස්ටැම්ප් එක. මේ ටයිම් ස්ටැම්ප් එක මෙතෙන්ට ගේනවා. ගේනහලා මම දැන් මේක zoom කරොත් ඕල් පේන ඇති. ටයිම් ස්ටැම්ප් එක aim කරලා තමයි මේක zoom වෙන්නේ. ඒක ඔයගොල්ලෝ ටිකක් දැනගන්න ඕනේ දෙයක්. හරි. ඕන දැන් එකක්. ඉතින් ඔයා ඊළඟට මේක zoom කරාට පස්සේ ඔයගොල්ලෝ බලන්න මෙතන scroll bar එක පාවිච්චි කරලා මේකේ හෙට මෙහෙට යන්න. හරි. මෙතන මේ කැලිත් එම හරි. දැක්කනේ. මේ විදිහට පුළුවන්. මේක හෙට මෙහෙට යන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම එඩිට් කරන ගමන් පාවිච්චි දෙයක් කරදරේ මේ ස්ක්‍රෝල් බාර් පාවිච්චි කරගෙන වැඩි. ඉතින් ඒ හින්දා අපිට මේ සොෆ්ට්වෙයාර් එක දෙය දෙනවා හොට් කීස්. එහෙම නැත්නම් ෂෝට් කට් කියලා කියනවා. ආන් එහෙම ඔප්ෂන් එකක්. ඉතින් ඕල් බලන්න දැන් මම zoom up කරන්නම්කො. ඕල්ඩ් කී ප්‍රෙස් කරගෙන ඕල් කීබෝඩ් එකේ තියෙන ඕල්ඩ් කී එක ප්‍රෙස් කරගෙන මවුස් wheel එක අප් කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ස්ක්‍රෝල් එක මවුස් wheel එක වෙන විදිහට ඉස්සරහට කරගන්න. ඉතින් වෙන මේ වගේ zoom in වෙනවා. මෙහෙම zoom කරද්දී ඔයගොල්ලෝ එක දැපේ නැති මේක ටයිම් ස්ටැම්ප් එක aim කරගෙන නෙමෙයි zoom වෙන්නේ. ඔයගොල්ලෝ මවුස් එක කොහෙට ගලද zoom කරන්නේ? ආන් එතන aim කරගෙන තමයි zoom වෙන්නේ. ඉතින් මේක අපිට හම්බෙන එක වාසියක් තමයි. එහෙම නැත්නම් ඒක සුපිරි වැඩක් තමයි. හරිද? මේක මේ අපි මවුස් එකෙන් දාන zoom වෙන එක. ඉතින් ඔයගොල්ලෝ එහෙම පුළුවන් ඕල්ට් එක press කරගෙන scroll එක. එහෙම නැත්නම් ඔයගොල්ලෝ mouse wheel එක පිටිපස්සට කරවන්න. එතකොට වෙන්නේ මේ වගේ එක zoom out වෙනවා. අපි zoom කරගමුකෝ. ඕල්වන් ඕල්ට් එක අතහැරලා නිකන් mouse wheel එක මේ වගේ up down කරන්න. එතකොට ඔයගොල්ලෝ බලන්න මේ විදිහට ඕගොල්ලෝගේ timeline එකේ එහෙට මෙහෙට යනවා. අන්නෝ වටික.
මෙතැදි මේක සූම් කරන ඒවගේ ඔගල්බල මෙන්න මෙතන හොල් ඇද ටයිම්ලන කෑල්ලක් යම හිසිඩ මේක රෝල කසර ගෙන හිල්ලා ඕල් කිය ප්‍රස් කරන මවස් සිලික බ්ඩන් කන තර බෙන මේදිට අපේ ටයිම්ල ඇතින මේ කෑල්ල සූම් වෙනවා ඇති මේක සෑහට අපේ වීඩියෝ කැලියම පෙන්වා යට ෝඩිය ගත්ත ෝඩියෝ වැඩියෝක පෙන්න්නන්නෙම පට්ට මටන කරම ඇත්තම මේ දෙර සූම් කන එක හරි හොඳ මේ ගනිතර මේ සූම්ක තියන්න පොඩ්ඩ හරි දැවන්න හගෙන කතාහර ඊලට බැලුවත් දැන් වීඩ ගත්තාම වීඩක සෞන්ඩක ෝඩියක දෙකම දිනවා සොරි වීඩියක යෝඩික දෙකම දිනවා ඉතිං එහෙම නැතුවත් තියවා වීඩක් නැත්තා මොකහරි අපේ දෘෂ දෙයක් හැට පේන දෙයක් නැත්තා සෞන්ඩ විතර තියන්නේ එක ඒගන්නේ එක වීඩ ෆයිල්න මේ කියන්නේ සෞන්් ෆයිල්ල එක ෝඩිය ෆයිල්ල කියලා හරිද ඇතින් වීඩ ෆයිල් ගත්තාම අපට හැට පේන දෙවල් දෘෂ දෙයක්න මේ පේන මෙහෙම ගත්තියන ඒවාගේම සමහලාට සෞන්ඩ එකක් තියන ෝඩියක් තියන අපට හැන දෙකුත් තියෙන ඒ දෙකම තින විඩියෝස් තම සෑහලට තියන්නේ එහෙම නැතුවත් තියෙන පුළුවන් හරි ඉතින් මෙතනදී ටයිම්ලයින් එක මෙතන මැද මේන් ඉරක් වෙන පේනදි මේ ලොකු ඉරක් මේකට උඩින් තියෙන්නේ අපේ වීඩියෝ ෆයිල්ස් ටික එහෙම නැත්නම් අපේ වීඩියෝ ට්‍රැක් ටික අපි මේක ට්‍රැක් එකක් කියලා කිව්වොත් හරිද මීට උඩින් තියෙන්නේ වීඩියෝ ට්‍රැක් එක ඉතින් මීට යටින් තියෙන්නේ ඔඩියෝ ට්‍රැක් එක ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ ටයිම්ලයින් එක වැඩ කරලා දැනගන්න ඕනේ තව එක වින්ඩෝ එකක් තියෙනවා ඒ තමයි මෙටා ඩේටා කියන වින්ඩෝ එක එතකොට මෙතන මෙනු බාර් එකේ වින්ඩෝ පැනලට ගිහිල්ලා මෙටා ඩේටා කියන ඔප්ෂන් උඩ ක්ලික් කරලා දාතොත් මෙන්න මේ විදිහට ඕගොල්ලෝගේ පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙනවා ඉතින් මේක පෙන්වන ඕගොල්ලෝගේ මේ සිලෙක්ට් කරලා තියෙන ට්‍රැක් එකට අදාළ හැම විස්තරයක්ම දැන් මම උදාහරණයක් විදිහට මම ගත්තොත් මෙන්න මේ වගේ වෙන එකක් හරි මේක උඩ ක්ලික් කරනවා මේකේ එහෙනම් මේ වීඩියෝ ට්‍රැක් එකට අදාළ සෙටින්ග්ස් ටික මේක වෙනස් දැක්කද මේ ඒවා ට්‍රැක් එකට අදාළ විදිහට වෙනස් වෙනවා එතීමේ මෙටා ඩේටාෙන් අපිට ඒ ඔප්ෂන් ටික බලන්න පුළුවන් මේ අදාළ සිලෙක්ට් කරලා තියෙන ට්‍රැක් එකේ නම් පෙන්නනවා ඒක ලේබල් කලර් එක පෙන්නනවා නේ එහෙනම් මෙතන මීඩියා ටයිප් එක පෙන්නනවා ඒක මූවි ඒ කියන්නේ MP4 වගේ නේ ඔව් ඇහැට පේන දේ එහෙනම් මෙතන ෆ්‍රේම් රේට් එක පෙන්නනවා මේ වීඩියෝ එකේ මීඩියා එක ස්ටාර්ට් වෙන තැන පෙන්නනවා ඒක ඉවර වෙන තැන පෙන්නනවා මේ වීඩියෝ එකේ ඩියුරේෂන් එක කොච්චර වීඩියෝ දිගද කියලා පෙන්නනවා හැබැයි මෙතන මෙටා ඩේටා කියන වින්ඩෝ එක ඕනෙම වෙන්නේ නැහැ ඔයගොල්ලෝ ඒක ක්ලෝස් කරන්න මෙතන 33 sorry 33 33 නෙමෙයි 33 ඒ තුනට ක්ලික් කළා ක්ලෝස් පැනල් එකේ උඩ ක්ලික් කළා ඉතින් මෙතන ඉන්ෆෝ පැනල් එක තියෙනවා ඉෆෙක්ට් පැනල් එක එතනත් අර ඔප්ෂන් ටිකම තියෙනවා හරි දැක්කද මේ මෙතන ස්ටාර්ට් එක පෙන්වනවා එන්ඩ් එක පෙන්වනවා ඔයගොල්ලෝ වීඩියෝ ඩියුරේෂන් එක පෙන්වනවා ඒ දාල ටික මෙතන පෙන්වනවා ඉතින් මෙටා ඩේටා පැනලට වැඩිය මෙතන ඉන්ෆෝ පැනල් එසි සාමාන්‍යයෙන් ඉතින් මේක අපිට ඕනෙ වෙන්නේ නැහැ හරිද ඉතින් ඒක එක දැන් ඔන්න ටයිම්ලයින් ගැන කතාවේ හිටියේ හරිද මේක හෙට වෙන නැහැ කිව්වා එයා මට කිව්වා ඉතින් දැන් ඔන්න ඒක ගැන කතා කරා ඉතින් ඔයගොල්ලෝ ටයිම් ස්ටැම්ප් එක පාවිච්චි කරලා වෙන මේ වගේ ඔයගොල්ලෝ වීඩියෝ එක එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ ප්‍රිවියු එක බලන්න මේක ප්ලේ කරලා ඉතින් මේක මෙතන තියෙන ටයිම් ස්ටැම්ප් එක විතරක් නෙමෙයි ඔයගොල්ලෝ මෙතන ප්‍රෝග්‍රෑම් මොනිටර් එකේ තියෙන මෙතන තියෙන නිල් පාට ටයිම් ස්ටැම්ප් එක ලෙෆ්ට් ක්ලික් කරලා ඩ්‍රැග් කරලා මේ වැඩේම කරන්න. එහෙම නැත්තම් දැන් මෙහෙම ප්ලේ කරන්න අමාවෙන්නේ මේක ස්මූත් ප්ලේ කරන්න නෙමෙයි. ප්ලේ කරද්දී ඔයගොල්ලෝ පේනවා මේ. අනේ හිර වෙවි, ලැග් වෙවි යන්නේ. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් ඔයගොල්ලේ කීබෝඩ් එකේ ස්පේස් බාර් එක ප්‍රෙස් කරන්න. ඉතින් ස්පේස් බාර් ප්‍රෙස් කරපුවම ඔයගොල්ලෝ මෙන්න මේ වගේ වීඩියෝ ප්ලේ කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේ එඩිට් කරපු එකේ view එක, preview එක බලන්න පුළුවන්. ආයෙත් ස්පේස් බාර් ප්‍රෙස් කරලා ඔයගොල්ලෝ මේක නවත්තන්න. මේ ටයිම් ස්ටැම්ප් එක ප්ලේ වෙනකන් නවත්තන්න. මේක ක්‍රමයක්. හැබැයි මම මේ වෙනහන් සිංහල වීඩියෝස් වල දැකන තියෙන ඔප්ෂන් එකක් තියෙනවා. ඒ තමයි සමහර පිටරට වීඩියෝස් වන් දෙකක් තියෙන එක. මම ඉංග්‍රීසි වීඩියෝ බේසික්ස් එක බලුවා. ඒක මට සෙට් වෙච්ච එකක් තමයි මේ JKL කියන කීස් තුන. මේ කීස් තුනත් අපි මේ ටයිම් ස්ටැම්ප් එකේ වැඩ කරද්දී ටයිම් ස්ටැම්ප් එකෙන් වැඩ කරද්දී පාවිච්චි කරනවා. එහෙනම් තමයි මේ ටයිම් ලයින් එකේ වැඩ කරද්දී පාවිච්චි කරනවා. ඉතින් JKL කියන කී තුන. ඉතින් ඔයගොල්ලෝ L කී ප්‍රෙස් කරා. මෙන්න මේ වගේ ඔයගොල්ලෝ වීඩියෝ එක ප්ලේ වෙන බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට K කී ප්‍රෙස් කරලා මේක නවත්තන්න පුළුවන්. හරිද? L කී ප්‍රෙස් කරලා ප්ලේ කරනවා වගේම K කී ප්‍රෙස් කරලා නවත්තන්න ප්‍රොම බලන්න. ඔන්න L කී ප්‍රෙස් කරා. මෙන්න K කී ප්‍රෙස් කරා මේක නවත්තනවා. එතකොට J කී එක දෙවල් බෑනදි K එක නෝ L එක නෝ වෙන්නේ අර වැඩේම තමයි ස්පේස් බාර් එක කියලා. ඉතින් ස්පේස් බාර් එක පාවිච්චි නීට වැඩිය ලේසියිනේ කී දෙකක් නෑ එකයිනේ කියලා. හැබැයි මෙතන J කී එකේ තව ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලට තේරෙයි මේ කී තුනේ වෙනස. දැන් J කී උඩ ඔයගොල්ලෝ ප්‍රෙස් කරොත්
ඔවුල ජය කියකුට ප්‍රෙස් කරොත් පොඩ ලැග්ගෙනවාගේ ඔට ටයිම් ස්ටෑම්ප දැබන් හරි ජය කියකුට ප්‍රෙස් කරොත් මේ ටයිම් ස්ටෑම්ප යන පිටි පැසර ඒ ගැන මේ රිවස් ප්ලේවෙනවා හරි දැන් ඒකක ඔගුල එකසර කලික්කන්නු දෙපාර කලික්කන්නු දැක ඔගුල ඒකිය ප්‍රෙස් කන වාර්ගාන්ටනුව ඒක වේග වැඩිනවා ඔගුල දෙපාරක් එල්කිය ප්‍රෙස් කරොත් මේ ටයිම් ස්ටෑම්පික දෙගුණක වේගෙන් ගමන් කරන්න පටන්ගන්න තුන්සර ප්‍රෙස් කරොත් තුන් ගුණ එක වේගෙන් හතරසරනම් හතර ගුණක් ඔබ බලන්න ඔන්න එක පාර ඔන්න දෙපාර ඔන්න තුන් පාර හතර පාර හතර පාර කැදිට ලැග්ගෙනවා දැක ඉතින් ජේ කියලත් එහෙමයි ඔය ජේ කිය ප්‍රෙස් කරන වර්ගාන්ට අනුව ඒක රිවර්ස් ස්පීඩ් වැඩි වෙනවා ඉතින් ඒක අපිට වඩා දෙන සුපිරි පොයින්ට් එකක් ඒ වගේම තමයි මම දැන් මෙතන තව එක ට්‍රැක් එකක් දාගන්නවා හරි ඔව් දැන් මම අපේ කීබෝඩ් එකේ තියෙන ඇරෝ කීස් තියෙන්නේ ඒකේ අප් කී එක අප් ඇරෝ කී එක ප්‍රෙස් කරනවා ඇරෝ කී එක ප්‍රෙස් කරපු ගමන් මෙතන ඉස්සරහට යනවා ඩවුන් ඇරෝ කී එක ප්‍රෙස් කරනවා එහෙම ප්‍රෙස් කරපු ගමන් මෙතන වීඩියෝ එකේ අන්තිමට එනවා ඉතින් මේකෙන් මොකද වෙන්නේ මම තව වීඩියෝ දාන්න මේ විතරේ දිග වීඩියෝ තිබ්බා ඔව් වෙන මේ වගේ හරිද ඉතින් මේකෙන් මොකද වෙන්නේ මේකෙන් වෙන්නේ අපේ මේ ටයිම් ස්ටැම්ප් එකෙන් ට්‍රැක් එක දෙනවනේ ඒ ට්‍රැක් එකේ ඉස්සරහටයි පස්සට එහෙම නැත්නම් මුලටයි අගටයි යන එක තමයි කරන්නේ දැන් මම මෙතන ටයිම් ස්ටැම්ප් එක ගෙනනවා ගිහිල්ලා අපේ අප් ඇරෝ කී ප්‍රෙස් කරුවාම මෙතෙන්ට ඉස්සරහට එනවා ඩවුන් ඇරෝ කී ප්‍රෙස් කරුවාම මෙතෙන්ට එනවා මෙතන ගත්තොත් මෙතනත් එහෙමයි දැක්කනේ ඉතින් ඊළඟට අපේ හෝම් කී එකයි එන්ඩ් කී එකයි ඔයගොල්ලෝ ඔයගොල්ලේ කීබෝඩ් එකේ හෝම් කී ප්‍රෙස් කරොත් මේකේ වෙන්නේ අපේ ටයිම් ලයින් එකේ මුලටම එන එක ඔයගොල්ලෝ එතකොට කීබෝඩ් එකේ එන්ඩ් කී ප්‍රෙස් කරොත් මොකද වෙන්නේ එන්ඩ් කී එකෙන් වෙන්නේ ඔයගොල්ලේ මේ ට්‍රැක් එකේ තියෙන එහෙම නැත්නම් මේ ටයිම් ලයින් එකේ තියෙන අන්තිම වීඩියෝ එකේ තියෙන ඒ අන්තිම වීඩියෝ එකේ අගටම යන එක ඉතින් ඔබ තමයි ඇරෝ කී වලයි හෝම් එන්ඩ් කී එකේ තියෙන වෙනස ඒ වගේම දැන් මම ප්ලේ ටයිම් ස්ටැම්ප් මැදර ගන්නම්කෝ මං චුට්ටක් මේක zoom කරන්නම්කො zoom කරගෙන දැන් ප්ලේ කරනවා මම ඔල්ට් කී ප්‍රෙස් කරා sorry හැබැයි මම දැන් වෙන ඉඳ පාවිච්චිනවා මොකද කරන්නේ අපේ ඇරෝ කීස් වල right arrow key ප්‍රෙස් කරනවා වෙනස පේන්නේ නැහැ හැබැයි මම දැන් මෙතන ටයිම් ස්ටැම්ප් එක තව ටිකක් zoom කරනවා මම දැන් ප්ලේ කරනවා නෙමෙයි ප්ලේ කරනවා නෙමෙයි අපේ right arrow key ප්‍රෙස් කරනවා දැන් ඔල් බැලදී ටයිම් ස්ටැම්ප් එක මෙන්න මේ විදිහට ගමන් කරනවා මම හැම left arrow key ප්‍රෙස් කරනවා එතකොට මෙන්න මේ විදිහට ගමන් කරනවා ඉතින් මෙතන left right arrow keys වලින් වෙන්නේ මේ ටයිම් ස්ටැම්ප් එක එක ෆ්‍රේම් එකක් ඉස්සරහට හෝ පස්සට හරි ගමන් කරන එක ඔයගොල්ලෝ shift key ප්‍රෙස් කරලා මෙන්න මේ වගේ right arrow key ප්‍රෙස් කරොත් කලින් වගේ නෙමෙයි වේගින් යන්න පටන් ගන්නවා ඉතින් ඔයගොල්ලෝ shift key ප්‍රෙස් කරගෙන ඔයගොල්ලෝ මේ right හරි left හරි arrow key ප්‍රෙස් කරොත් මොකද වෙන්නේ එක ෆ්‍රේම් පහක් ඉස්සරහට පැනලා ගමන් කරනවා හරි දැන් ඔන්න ඒකත් හරි ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ කීබෝඩ් එකේ ඒ කී ප්‍රෙස් කරන්න sorry ඒ නෙමෙයි control එනේ control එකද නෑ ඒක නෑ ගණන් ගන්න එපා ඒ වගේ ඒක ගැන වැඩි හිතන්න එපා ඒක ටූල් බාර් එකට අදාළව ඉතින් කොහොම හරි දැන් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ඔයගොල්ලේ ටයිම් ලයින් එකේ එහෙ මෙහෙ ගමන් කරන්න ඉතින් මම මේ විදිහම මෙහෙම කතා කරන්න ටූල්ස් ටික ගැන මොකද ටයිම් ලයින් එකේ වැඩ කරද්දී අපි ටූල්ස් ටික ඕනේ වෙනවා ඉතින් මෙන්න මෙතනදී ඔයගොල්ලෝ ටූල් සෙට් එක ටූල් සෙට් එකත් කලින් වගේ තමයි මේක ඕන තැනකට ගෙනියන්න පුළුවන් මේක මම මෙතන ගෙනියන දැම්මොත් ඒක එතන තියෙනවා මෙතන දැම්මොත් කො වෙන්නේ නැහැ නේද මෙන්න මෙතන දැම්මොත් මෙතන තියෙනවා ඉතින් මම මෙතන තියානවා ඒක එහෙනම් ටයිම් ලයින් එකේ සාමාන්‍යයෙන් තියෙන සිලෙක්ෂන් ටූල් එක ඒකේ ෂෝට් කට් එක V ඉතින් සිලෙක්ෂන් ටූල් එකෙන් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ඔයගොල්ලේ ට්‍රැක් එකක් සිලෙක්ට් කරන්න එහෙනම් දැන් මෙන්න මේ වගේ ට්‍රැක් ගොඩක් සිලෙක්ට් කරන්න හරිද එහෙම නැත්නම් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ shift press කරලා ඔයගොල්ලෝ කැමති තැන් වලින් ඔයගොල්ලෝ මේ track select ගන්න. දැක්කනේ shift press කරගෙන එහෙම පුළුවන් මේ. එකක් press කරලා shift press කරලා තව එකක් press කරලා. ඉතින් මම මේ ටිකක් තව video calibrate එකක් දාගන්නම් ඔහේ. දැක්කනේ මෙන්න මේ දේ අපි පුළුවන් shift press කරලා left click කරලා මේවා select කරගන්න. මේ දේ පුළුවන් select කරන්න. ඊළඟට අපි බලමු මෙතන මේ සිලෙක්ෂන් ටූල් එක මොකද්ද සිලෙක්ෂන් ටූල් එක අරගෙන අපි බලමු මෙන්න මේ ට්‍රැක් එකට අපි මවුස් ගෙනහිලා ලෙෆ්ට් ක්ලික් කරලා මේක ඩ්‍රැග් කරන්න දැකද
අපේ ට්‍රැක් එක අපිට කැමති තැනකට ගෙනියන්න පුළුවන් මේකෙන් මේ මේකෙන් මේ දැක්කද? ඉතින් මේ දෙපැත්තට දරන්නේ මේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට සිලෙක්ෂන් ටූල් එක පාවිච්චි කරලා ඔයගොල්ලෝ මේ ට්‍රැක් එක උඩට පාතලත් ගෙනියන්න. ගෙනහිල්ලත් මේ තැන් වලට මාරු කරන්නනේ. සවුන්ඩ් එක වැඩි. ඊවන මෙතනින් ගියා. දෙක දෙක බර වෙනස් වෙනවා. මේක මම සවුන්ඩ් එක අඩු කරන්න නම් මේක සෑහෙන අඩු කරන්න වෙයි. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ සිලෙක්ෂන් ටූල් එක පාවිච්චි කරලා ඔයගොල්ලෝ ට්‍රැක් එක සිලෙක්ට් කරන්න, ඒ ට්‍රැක් එක හෙට මෙහෙට ගෙනියන්න, ඒවා එහෙම හිකලා හක් කරන්න, ඒවා මෙහෙට කරන්න. ඒ විතර නෙමෙයි ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ ට්‍රැක් එක ඩිලීට් කරන්න. මෙන්න මේ වගේ අදාළ ට්‍රැක් එක සිලෙක්ට් කරලා සිලෙක්ෂන් ටූල් එකගෙන සිලෙක්ට් කරලා ඔයගොල්ලෝ ඩිලීට් කිය ප්‍රෙස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ට්‍රැක් වල රයිට් ක්ලික් කරලා මෙතන ඔප්ෂන් ගොඩක්. ඉතින් ඒ ඔප්ෂන් ගොඩේ ක්ලියර් කියන ඔප්ෂන් උඩ ක්ලික් කරන්න. හරිද? ඉතින් එහෙම කරපුවම ඔයාලා මේ ක්ලියර් එක හරි ඩිලීට් කියලා හරි ප්‍රෙස් කරොත්, එහෙම නැත්නම් ඩිලීට් කියලා ප්‍රෙස් කරලා හරි ඔයගොල්ලෝ ක්ලියර් කියන ඔප්ෂන් එක තෝරලා හරි මොකක් හරි මේ ට්‍රැක් එක ඩිලීට් කරොත් මෙතන මැද හිඩසක් ඇති වෙනවා. හැබැයි මම දැන් මේක අන්ඩු කරා තොන් ආයසර මම මේක රයිට් ක්ලික් කරලා ට්‍රිපල් ඩිලීට් කියන ඔප්ෂන් උඩ ක්ලික් කරනවා. මොකද උනේ? වෙනසක් තියෙනවා. මෙතන මේ ඩිලීට් එක, එහෙම නැත්නම් ක්ලියර් කියන ඔප්ෂන් එකේ ට්‍රිපල් ඩිලීට් එකේ තියෙන වෙනස තමයි. ක්ලියර් ක්ලික් කරොත් මොකද වෙන්නේ? ක්ලියර් කරොත් මේ ට්‍රැක් එක මෙතනින් එහෙම් පිටිම හක් කරනවා. හැබැයි ඒ ට්‍රැක් එක තිබෙන හිස් තැනක් ඉදරනවා. ඔයගොල්ලෝ රිපල් ඩිලීට් කියන ඔප්ෂන් එක ක්ලික් කරොත් මොකද වෙන්නේ? මේ ට්‍රැක් එක ඩිලීට් වෙනවා වගේම ඊට පිටිපස්සෙ තියෙන ට්‍රැක් ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා මෙතන මුලට ෆිට් වෙනවා. ඉතින් ඒක තව එක දෙයක්. මම ඇත්තට මේක රයිට් ක්ලික් කරලා රිපල් ඩිලීට් කියන ඔප්ෂන් උඩ ක්ලික් කරලා හක් කරනවා. ඒක සද්ද වැඩි. ඒකයි. ඉතින් ඊළඟට තමයි ඔයගොල්ලෝ වැදගත් වෙනක රේසර් ටූල් එක. ඉතින් රේසර් ටූල් එකේ මොකද වෙන්නේ? රේසර් ටූල් එකේ වෙන්නේ කට් කරන එක. හරිද? අයි මෙහෙම පටන් ගමුකෝ. ඉතින් රේසර් ටූල් එකේ ෂෝට් කට් එක තමයි C. මෙතන ටූල් බාරේ වෙන්නේ මේ වගේ බ්ලේඩ් ටයිප් වගේ තියෙන එක තමයි රේසර් ටූල් කියලා කියන්නේ. ඉතින් මේකෙන් පුළුවන් ඔයගොල්ලන්ට ඔයගොල්ලේ ට්‍රැක් එකේ කොහෙද හරි කට් එකක් දාන්න මේ. දැක්කද? කට් එකක් දාන්න. ඉතින් දැන් මම මේ වීඩියෝ ගත්තොත් ඕම් පොඩ්ඩක් ප්ලේ කරනවා. හරිද? මම දැන් අපේ අපරෝකේ ප්‍රෙස් කරලා අපි මේ ට්‍රැක් එකේ මුලට එනවා. ඊට පස්සේ ස්පේස් බාර උඩ ක්ලික් කරනවා. දැන් ඔන්න ප්ලේ වෙනවා. මට අංගේ කළු පාට කැලිටි කොහොම වෙන්නේ නැහැ. මම මොද ගන්නේ? අපේ මේ ලෙෆ්ට් රයිට් ඇරෝ කීස් ප්‍රෙස් කරලා මෙන්න මේ වගේ ටයිම්ලයින් එකේ මට හරියන තැනට ඇවිල්ලා ඉවර වෙලා මෙන්න මේ වගේ රේසර් ටූල් එකෙන් මෙතනින් කට් එකක් දාගන්නවා. කට් කරපු ගමන් මොකද වෙන්නේ? මම දැන් මේක තව ටිකක් සූම් කරනවා. දැකද? කට් කරපු ගමන් මොකද වෙන්නේ? මේ ට්‍රැක් එක කලින් මේ ට්‍රැක් දෙක එකට තිබ්බේ. කට් කරපු ගමන් මේක ට්‍රැක් දෙකක් විදිහට වෙන් වෙනවා. දැන් ඔයගොල්ලෝ මේ අදාළ නැති කැල රයිට් ක්ලික් කරලා රිපල් ඩිලීට් හරි ඔයගොල්ලෝ ඩිලීට් කිය උඩ ප්‍රෙස් කරලා ඩිලීට් ගන්න හරි. ඉතින් සාමාන්‍යයෙන් අර රයිට් ක්ලික් කරලා රිපල් ඩිලීට් එකට වැඩිය ඇත්තරම ඩිලීට් කිය ප්‍රෙස් කරන ලේසි. ඉතින් එහෙම කළා මෙන්න මේක මෙතෙන්ට අද ගන්නවා. ඔයගොල්ලෝ ඇඳි මෙන්න මෙතන සාමාන්‍ය මේ ට්‍රැක් එකක් ළඟට කරද්දිම ටස් ගල ගිහිල්ලා සෙට් වෙනවා. ඒයි මෙතන ඔප්ෂන් එකක් තියෙනවා ස්නැප් කියලා. මේ ස්නැප් ඔප්ෂන් එක තමයි එක වෙන්නේ. දැන් මම මෙතන ස්නැප් ඔප්ෂන් එක ඕෆ් කරනවා. ඒක ඇක්ටිව් වෙලා තියෙන නිල් පාට වෙලා. ඒක උඩ ආයෙ ක්ලික් කරොත් ඒක ඩිසෙක්ට් එහෙම නැත්නම් ඩීඇක්ටිව් වෙනවා. දැන් මේක zoom කරොත් නැත්නම් මේක ලං කරොත් එහෙම ස්නැප් වෙන්නේ නැහැ. ඉතින් අපිට මේ ස්නැප් එක සෑහෙන වටින දෙයක් ඇත්තටම. ඉතින් මම ඇක්ටිව් කරලා තියනවා. හැබැයි සමහර වෙලාවට ස්නැප් එක කරදරයි වගේ නැති කද්දී ඔයගොල්ලට ඒ ස්නැප් එක අහක් කරගන්න පුළුවන්. හරි. දැන් ඔන්න මම රේසර් ටූල් එක පාවිච්චි කරලා කට් කරන හැටි කිව්වේ. හැබැයි ඇත්තටම රේසර් ටූල් එක C press කරන්න මාරුනේ. අපේ සිලෙක්ෂන් ටූල් එක V. ඉතින් පුළුවන් තරම් ෂෝට් කට් පාවිච්චි කරන්න. දැන් මෙතනදී රේසර් ටූල් එක හැමරාම අරගෙන කට් කරන වැඩි ලේසි ක්‍රම තියෙනවා. හොඳ මේ ප්ලේ කරොත් මට දැන් ඕල් පැනදී වෙන්න මෙතන ෂොට් දෙක වෙනස් වෙනවා. මෙතනින් මෙතෙන්ට. දැන් මට මෙතනින් කට් එක දාන්න ඕන මොකද දාන්නේ? සාමාන්‍යයෙන් රේසර් ටූල් එක අරගෙන C press කරලා වෙන මේ වගේ ලෙෆ්ට් ක්ලික් කරනවා. හැබැයි ඊට වැඩි ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඕගොල්ලෝ පුළුවන් control එකත් එක k key press කරන්න. control k. ඉතින් එතකොට කට් වෙනවා. හරිද? දැක්කනේ. ඒ වගේම තමයි මෙතනදී මේ කට් එකක් දාගත්තත් ඕගොල්ලන්ට වීඩියෝ එක විතර කට් කරන්න ඕන. එහෙමත් ඔප්ෂන් එකක් තියෙනවා. ඕල් වම් මෙන්න මෙතන යට ඔබ බැලඳි නිල් පාටද තියෙනවා මේ පැත්තේ. යට සෙට් එක මෙතන වීඩියෝ මේකයි. ඉතින් ඕල් කියන්නේ මෙතන V1 කියන්නේ වීඩියෝ 1, V2 වීඩියෝ 2, V3 වීඩියෝ 3. ඔඩියෝ 1, ඔඩියෝ 2, ඔඩියෝ 3. දැන් මෙතන මේ සිලෙක්ට් වෙලා තියෙන්නේ. අන් ඒව තමයි අපි කට් එකක් දැමුවොත් කට් වෙලා හකන්නේ.
ඔගොලට මේ ඕඩිය කට් කරන්න ඕනේ නැත්තම් ඕල් බම් මේවා ටික උඩ ක්ලික් කරලා ඩිස්ලෙක්ට් කරන්න. දැන් ඔයාලා කන්ට්‍රෝල් K ප්‍රෙස් කරලා ටයිම් ස්ටැම්ප් එකට ගත්තොත් ඕල් බෑ නැති. මෙතන ඕඩිය එක කට් වෙලා නැහැ. හැබැයි මෙතනදී අපේ වීඩියෝ එකයි ඕඩිය එකයි අන්ලින්ක් වීමක් සිද්ධ වෙනවා. ඉතින් අන්ලින්ක් කරනවා කියන්නේ මම දැන් මේක පොඩ්ඩක් ආය අන්ඩු කරගන්න තිබ්බ තරමට. දැන් ඔල් බෑ නැති මම දැන් මේක කැලක් සිලෙක්ට් කරොත් අපේ ඕඩියෝ ට්‍රැක් එකත් සිලෙක්ට් කරනවා. ඒ මේක ලින්ක් වෙලා තියෙන හින්දා. ඒ කියන්නේ මේ දෙකම එකට බැදලා තියෙනවා. වීඩියෝ කොහෙට ගෙනිච්චත් අපේ ඕඩියෝ එකත් එහෙටම ගමන් කරනවා. හැබැයි මම අර කී වගේ කට් කරොත් කන්ට්‍රෝල් කේ ප්‍රෙස් කරන මේ මෙන්න මෙයාගේ මෙයා ඩී සිලෙක්ට් කළා කට් කරොත් ඒවා අන්ලින්ක් වීමකට සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍ය වීඩියෝ එක සවුන්ඩ් එක ඕනේ නැත්තම් ඔයාලට වීඩියෝ එක සවුන්ඩ් එක අහක්ම කරලා දාන්න ඕන. ඕනෙම නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මෙයාගේ අදාල ට්‍රැක් උඩ රයිට් ක්ලික් කරලා අන්ලින්ක් කියන ඔප්ෂන් උඩ ක්ලික් කරන්න. ඒතර මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එකයි ඕඩියෝ එකයි දෙක කරමින් යනවා. දැක්කනේ. ඊළඟට ඔයාලට මෙන්න මෙයාගේ ඕඩියෝ එක ඩිලීට් කරලා ගන්න. දැන් තව ඉස්සරහට මේක සවුන්ඩ් මට වැඩක් නෑ ඇත්තරම. කරදරයිනේ ඔයාලට මේ වීඩියෝ කරලා දී හිඳ මේ වගේ මම ඔක්කොම සිලෙක්ට් කළා. රයිට් ක්ලික් කළා අන්ලින්ක් කියන ඔප්ෂන් උඩ ක්ලික් කරනවා. දැන් ඔන්න අන්ලින්ක් වුණා. ඔයිට සිලෙක්ට් කරලා ඩිලීට් කරා. හරි ඔන්න කට් එක ගැන කියලා දුන්නා. ඊළඟ තමයි ට්‍රිම් එක. ට්‍රිම් ට්‍රිම් කියන්නේ දෙපැත්තෙන් කපලහක් කරනවා වගේ තේරුමක් තියෙන්නේ. හරි. ඉතින් දැන් ඔයාලා හිතන්න මෙන්න මෙතන අපේ අර අයිස් එජ් එකේ ඉන්න බග්. ඉතින් ඊළඟ කටුසේ. ඉතින් මට මේ බග් වහක් ගන්න ඕන. දැන් බග් වේ පව් හොඳයි. අපි අන්තිම හිටියංගෝ. හරි මෙතන ඉන්නවා අස්ටෝ සෙට් එක. මේ අස්ටෝ සෙට් එක අහක් ගන්න ඕන නම් හරිද? ඔයගොල්ලන්ට මොකක් හරි වීඩියෝ එකක් තියෙනවා. එක කොටසක් අහක් ගන්න ඕන නම් ඔයගොල්ලන්ට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඕල් ප්‍රෝන් රේසර් ටූල් එක පාවිච්චි කරලා හරිද? රේසර් ටූල් එක පාවිච්චි කරලා C ප්‍රෙස් කරලා රේසර් ටූල් එක පාවිච්චි කරලා මෙන්න මෙයාගේ ක්ලික් එකක් දාලා මේක ඩිලීට් කරලා මේවා සිලෙක්ට් කරන්න. එහෙනම් නැත්නම් මේ උඩ රයිට් ක්ලික් කරලා ට්‍රිපල් ඩිලීට් කියන දීලා එක අහක් ගන්න. හැබැයි එක දෙයක් තමයි මේක කට් කරලා පස්සේ අර කට් වෙච්ච ටික නැහැ. හරිද අපිට ගන්න බැහැ. හැබැයි මම දැන් ඔන්න අයන්ඩු කරත්තා. ඕගොල්ලෝ මෙන්න මේ වගේ ටයිම් ලයින් එක ඉද්දි මේ කර්සර් එක වීඩියෝ එක අන්තිමට ගෙනිච්චොත් කර්සර් එක වෙනස්ව රතු පාට පොඩි වෙන එකට. ඉතින් මේ කියන්නේ ට්‍රිම් ටූල් එක කියලා. හරිද? මේ වගේ මේක වීඩියෝ එකේ අන්තිමදී හරි මුලදී හරි තමයි පෙන්වන්නේ. ඉතින් මේ ට්‍රිම් ටූල් එක ඔටෝම වෙනවා. මේ මෙයාගේ ට්‍රිම් ටූල් එක ආවට පස්සේ ලෙෆ්ට් ක්ලික් කරලා ඔයගොල්ලෝ මේක ඩ්‍රැග් කරොත් ඔයගොල්ලෝ ඕන තැනට ට්‍රිම් වෙනවා. කට් වෙනවා වැඩ තමයි වෙන්නේ. හැබැයි වෙනස මේකයි. ඔයගොල්ලෝ ආය අහක් කරපු කැල ඕන නම් ඔයගොල්ලෝ මෙන්න මෙතන ට්‍රිම් එක පාවිච්චි කරලා ආය මේක මේ මෙතන දින්න. දැන් අර කට් කරපු ඒවා ටික එහෙම් පිටිම දිනවා. හරි මම දැන් මේක ආය ට්‍රිම් කරත්තා. මම දැන් මේක ආය ට්‍රිම් කරපු කැල ආය ගන්නම්කෝ. එහෙම කරද්දි ඔයගොල්ලෝ ඇඳි මෙන්න මෙතන මේ මෙන්න මෙතන පෙන්නන ඒක ඇඩ් එක පෙන්න මේ විදිහට ඔන්න ට්‍රිම් ටූල් එක. හරි ඉතින් ඊළඟට අපි සවුන්ඩ් ෆයිල් එකට යංග පොඩ්ඩක්. මෙතන මේ වීඩියෝ පොඩ්ඩක් මම මෙවන අපේ ඔඩියෝ තියෙන්නේ. ඔන්න දැන් මම එකක් දා ගන්නවා. හරි දැන් ඔන්න අපි එක සවුන්ඩ් ට්‍රැක් එක මෙහෙට දාත්තා. ඔයගොල්ලෝ සම්පූර්ණ වීඩියෝ එක විතර නෙමෙයි මේ විදිහට ඔඩියෝ එකක් දාන්න පුළුවන්. දැන් මම එකට තව ඔඩියෝ එකක් දාන්නවා. ඩවල් මේක මෙහෙට මෙහෙට කරන්න පුළුවන්. හරිද? මේ දෙකම එකට තියෙනවා. දැන් මේක එක දෙයක්. හරි. මේක මීඩියට පැහැදිලි මම කියලා දෙනවා. මේ ඔක්කොම ඩිලීට් කරලා අහක් ගන්නකෝ. ඩිලීට් කරලා අහක් කරලා අපේ වීඩියෝස් වලින් එක සවුන්ඩ් එකක් දාන්න. එක සවුන්ඩ් එනවා එක වීඩියෝ. ඒක සවුන්ඩ් එකක් තියෙනවා. දැන් මම මගේ ඕඩියෝ එකක් දාන්න. දැන් මේක ප්ලේ කරොත්. හරිද? මුලින්ම සද්ද වැඩි. ඉතින් මම ඔතන රයිට් ක්ලික් දෙකම සිලෙක්ට් කරා. රයිට් ක්ලික් කරා. ඔඩියෝ ගේන් වලට ගියා මයිනස් එවන රින 45ක් විතර දුන්නා. දැන් කෙසනේ. දැන් මෙතන මට මේක මේ සවුන්ඩ් එක අහක් ගන්න ඕන. මේ ට්‍රැක් එක අහක් ගන්න ඕනේ. මට අහන්නේ මේ සවුන්ඩ් එක විතරයි. මොකද කරන්නේ? මේ ට්‍රැක් එක අහක් ගන්න බෑ. මට මේ සවුන්ඩ් එකත් ඕනේ. දෙකම ඕනේ. එහෙනම් එහෙම ඕනේ ලාවල් තිනවා. එතකොට මොකද කරන්නේ? ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ මෙතන S අකුර තියෙන්නේ. ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරපු ගමන් මේක සවුන්ඩ් එක විතරයි පෙන්වන්නේ. ඒක උඩ ඩයි ක්ලික් එකක් දැම්මොත් දෙකම ඇහෙනවා. එහෙනම් දැන් තියෙන ඉතුරු ට්‍රැක් ටිකම ඇහෙනවා. මේ උඩ ක්ලික් කරොත් අපේ මේ අදාළ වීඩියෝ එකට අදාළ ට්‍රැක් එක සවුන්ඩ් එක තමයි ඇහෙන්නේ. ඉතින් ඒක එක. ඉතින් ඊළඟට මියුට් කියලා ඔප්ෂන් එක දෙනවා. නැත්නම් M අකුර. මේ මියුට් එක උඩ ක්ලික් කරපුවාම
මොදන්නේ අපි සිිලෙක්කන් ට්‍රැක්කේ තියෙන සෞන්් එක අහක් කන එක මියුට හක් කනවා දෙක ඔව අර අරමං කලින්ගව සෞන්ඩන මෙතින්නේ මේක ට්‍රක් මේ ට්‍රැක්කුට ලික්කරො මෙවට ික්කරොත් මොද වෙන්නේ මේක මියුටලා අපි අනි ට්‍රක්ක හෙනවා දෙකම ලික්කරොත් දෙකම සෞන්න තින එක දෙකම මියුට්ටන හරි ඔන්න ඒක ඉතිං ම ටයිම්න තමුණත් අමතකුණා දන්න ඩන්නවන්න හොඳයි ඉතින් ටයිම්ලන්ගේ මට ඔච්චරයි කියන්න තියන්නේ ති තමන අඩු පට තිබන අනිවාරම ඉස්සර විඩ සේසකද අහුවේ ඒවගේ මොගලට මොන අඩ පොත් තිබන දවන කමෙන්ට දාගන්න ඇතුර අපිට ඒ ඉස්සර විඩ සල්ි කතාහන්න පුුණ නති ඒක ඊලකට බේසික් සිද බන කාටහරි උදවක අනිවාර ඇතින් මේකේ මේම මං කියල දෙන්න මේ ප්‍රෝග්‍රම් ටර ගැන ඉතිං ප්‍රෝග්‍රම් ටර කියන්නේ අපි මඩික් කන කෑලි බැඩි දේන මඩික් කන අපේ වක්ස් පේස එම අපේ වැඩ තින වක් ලෝග ඒකට අදාල බියවපෝට් පෙන තාව මේ ප්‍රෝග්‍රම් ටර කරන්න මොන විඩ හැල් තිබත් අපි දාන ෆෙක්ට යම ටෙක්ටම ඔක්කම මෙතනින් පෙන්න්නනවා හරිද ඉතින් ප්‍රෝගමට මෙන්න එක ප්‍රෝගමට කලිමගම මෙතන ස්කෝල් බාලක කලිප්ප ුඩ කලික් කල මේගේ සූමින් සූමෝත්කන් පුළුව ටම්ේ කරන්න පුළුවන් හරි ඉල මෙතන මැද පොඩි පලේය කන්න තින එකකුට ික්ක ලම එක පලේ කරන්න මේ දෙප තයකන් හමල්ම් ෆේම්ට මාරුවන්න මේම්පල ෝල්ටර මාකින් මාක් අවට්ටය ගැන හතහන්න මයගෙන කතා කරන්න මාකින් මාක් අවට්ට ගැන එකගෙන් දැම කතහන්ටයක් මදි අප අන්ති ඩ සල්ි කතා කරමනි වාර තම චන සප්‍රප න දම සස්්‍රප කන්න විඩ ලයික දනම්ද කන්න එප අනිවාරය මොගොල්ල මේ ප්‍රීමිය පරෝ පටන්ගන්න යාලු න්නන වීඩියෝ විෂය කන්නමත කන්නෙප හෙනම් අපි තාත්තු ඉඩක හම්බෙමු සුබදවසා.